මෙතැන් සිට මෙම විශේෂ දේශනය ඉදිරියට කරගෙන යාමට අපගේ ආරාධිත දේශක වන පියකමල් සෙනවිරත්න මහතාට බාර කරනවා. හරි, සුභ සන්ධ්‍යාවක් හැමෝටම. මාව පැහැදිලි ඇහෙනවද හැමෝටම? හරි හරි හරි, බොහොම ස්තුතියි. හරි, මං හිතන්නේ ඔක්කොම එකට සම්බන්ධ වෙලා ඉන්න බණ්ඩාරනායක විද්‍යාලයේම අපේ සහෝදරවරු කියලා. ඊළඟට මං හිතනවා හැමෝම තාරකා විද්‍යාවට ඇලුම් කරන පිරිසක් තමයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. අපි වැඩේ පටන් ගමු. හරි, හැමෝටම පේනවාද මගේ මම ෂෙයා කරලා තියෙන ස්ලයිඩ් ෂෝ එක? හරි හරි, අපේ මාතෘකාව තමයි තාරකා විද්‍යාව අද, ඊයේ, අද සහ හෙට. කියන්නේ තාරකා විද්‍යාව කොහොමද පරිණාමය වුණේ කියලා තමයි අපි අද කතා කරන්න හිතාගෙන ඉන්නේ. ඉස්සෙල්ලාම මේ පින්තූරේ ඉන්න පුද්ගලයාව ඔයාලා සමහරට දන්නවත් ඇති, අහලත් ඇති, මම නම දාලා තියෙනවා මෙතන. මෙයා බර්ට්‍රන් රසල් කියලා බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයෙක්, අපි කියනවා ෆිලොසොෆර් කෙනෙක් කියලා ඉංග්‍රීසියෙන්. එතකොට විද්‍යාඥයෙක් කියලා කියන්න පුළුවන්. බර්ට්‍රන් රසල් එක්තරා දේශනයකදී එයා මේ දේශන පැවැත්වවා බ්‍රිතාන්‍ය ඇතුළත ප්‍රසිද්ධ දේශන පැවැත්ව. එතකොට එක්තරා ප්‍රසිද්ධ දේශනයකදී එයා අපේ විශ්වයේ පැවැත්ම ගැන, විශ්වය කොයි විදිහටද තියෙන්නේ, අපේ පෘථිවිය මොන වගේ තැනක්ද, කියන්නේ අපි දැනට පිළිගන්න දේවල් ටික එයා පැහැදිලි කරා දේශනයට සම්බන්ධ වෙලා ඉන්න අයට. එතකොට එයා කිව්වා අපේ පෘථිවිය සූර්යා වටා පරිභ්‍රමණය වෙනවා, පෘථිවිය වටේ හඳ භ්‍රමණය වෙනවා, මේ පරිභ්‍රමණය වෙනවා. ඔය විදිහට අපි විශ්වය සහ අපේ විශේෂයෙන් අපේ සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ අපි දැන් පිළිගන්න න්‍යායන් ටික එයා පැහැදිලි කරා ඒකට සම්බන්ධ වෙලා හිටපු අයට. එතකොට අන්තිමට දේශනයේ අවසානයේ එක්තරා වයසක ගැහැණු කෙනෙක් නැගිටලා කිව්වා, මේ ඔයා ඔය කියපු ඔක්කොම බොරු, මහ කහල ගොඩක් ඔක්කොම බොරු කතාවක් ඔයා කිව්වේ. අපේ පෘථිවිය මේ ඉරවටේ යන ගමනක නෙමෙයි ඉන්නේ. අපේ පෘථිවිය තියෙන්නේ මේ ලොකු විශාල කැස්බෑවෙකුගේ පිට උඩ කියලා. එතකොට බර්ටන් රසල් හිනා වෙලා කියනවා, එතකොට ඔය පෘථිවිය පිටේ තියාගෙන ඉන්න කැස්බෑව කකුල් තියාගෙන ඉන්න මොකක් උඩද කියලා. ඊට පස්සේ දැන් අපි උනත් ඔය වගේ ප්‍රශ්නයක් අහන්නේ, දැන් පුළුවන් නම් උත්තර දෙන්නකෝ බලන්න කියලා ලොකු උජාරුකමක් එක්කනේ. නමුත් මේ ගැහණු කෙනා, වයසක ගැහණු කෙනා එතකොට කියනවා, මේ බොහොම දක්ෂ ප්‍රශ්නයක් ඔයා ඇහුවේ, හැබැයි ඒ කැස්බෑව හිටගෙන ඉන්නේ තවත් කැස්බෑවෙක්ගේ පිටේ. ඔය විදිහට කැස්බෑවෝ ගොඩක් උඩ තමයි අපේ පෘථිවිය තියෙන්නේ කියලා කිව්වා. ඒක එයා ඉංග්‍රීසියෙන් කියපු විදිහ තමයි මම දාලා තියෙන්නේ. ඉට්ස් ටර්ටල්ස් ඕල් ද වේ ඩවුන් කියලා තමයි එයා කිව්වේ බර්ටන් රසල්ට. එයා දීපු උත්තරේ තියෙන්නේ. ඔව් සර්, ඒ ස්ලයිඩ් එක පේන්නේ නැණි. හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවද? ඔව් සර්. දැන් හරිද? පොඩ්ඩක් ඉන්න. දැන් පේනවද? දැන් නැද්ද? දැන් හරි සර්. දැන් හරි සර්. හරි හරි හරි. හරි, එතකොට මං කිය කිය හිටියේ මේ ගෑනු කෙනා එයා කිව්ව විදිහටම කිව්වොත් එහෙම, you are very clever young man but it's turtles all the way down කියලා තමයි මෙයා කිව්වේ. ආ, කොහොම දක්ෂ විදිය, දක්ෂ ප්‍රශ්නයක් අහුවේ. නමුත් right මොනාරි ප්‍රශ්නයක් තියෙනවද? ස්ක්‍රීන් එක පේන්නේ නැතු හරි, මං කතා කරන දේ ඇහෙන්නේ නැති හරි, දැන් ගැටලුවක් නැහැ නේ? ගැටලුවක් නැහැ, කරගෙන යන්න. හරි හරි, ඔකේ. හරි, එතකොට එයා එහෙම කිව්වා,
දැන් මම මේ කතාව කිව්වේ බර්ටන් රසල් කියලා කියන්නේ ගොඩාක් මේ ඈත අතීතයේ හිටපු කෙනෙක් නෙමෙයි 1872 ඉපදුන පුද්ගලෙක් 1970 දියා මේ මරණයට පත් වෙන්නේ එතකොට 1970 කියන්නේ අපි නිදහස අපේ රට නිදහස ලැබුවටත් පස්සේ හරිද ඉතින් දැන් මෙයා දාර්ශනිකයෙක් වෙලා අවුරුදු අපි හිතමුකෝ අවුරුදු 30 ගානේදී මෙයා මේ කතාව පැවැත්වුවා කියලා එතකොට මේ මහ ලොකු පරණ කතන්දරයක් නෙමෙයි එතකොට මෙච්චර මෑත ඉතිහාස මෙච්චර මෑත අතීතයේදී මිනිස්සු තාමත් විශ්වාස කරනවා අපේ පෘථුවියේ තියෙන ගැස්බෑවෙකුගේ පිටේ කියලා හරිද ඉතින් මේ දැන් අපේ මාතෘකාවද මම මාතෘකාවට එන්න කලින් මේ කතාව කිව්වේ අපි අද කතා කරන්න හදන්නේ තාරකා විද්‍යාව ඊයේ අද සහ හෙට කියන මාතෘකාවනේ එතකොට මම මේ කියපු කතාව ඊයේ කතාවක් අතීතයේ වෙච්ච කතාවක් නමුත් අපි සාපේක්ෂව හිතුවොත් එහෙම අපි සාමාන්‍යයෙන් අතීතය කියන්නේ ගොඩාක් පරණ අතීතයටනේ දැන් අපි මේ වගේ විශයක් කතා කරනකොට එතකොට මේක අද කියලා හිතන්නත් පුළුවන් අදටත් එතකොට අපේ පෘථුවියේ පැවැත්ම ගැන වැරදි මත තියෙන මිනිස්සු අදටත් ඉන්නවා ඉතින් ඒකයි මම මේ අපේ තාරකා විද්‍යාව ඊයේ අද සහ හෙට කියන මාතෘකාව ඔය කතන්දරය කියලා පටන් ගත්තේ බර්ටන් රසල් කියන්නේ දාර්ශනිකයෙක් යා තාරකා විද්‍යාඥයෙක් විදිහට හඳුන්වන්නේ නැහැ නමුත් මේ පුද්ගලයා සම්බන්ධ කතාවකින් පටන් ගත්තේ ඒ නිසා එතකොට අපේ මාතෘකාව තාරකා විද්‍යාව ගැන ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මොකද්ද තාරකා විද්‍යාව කියන්නේ කියලා. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ ඩික්ෂනරි එකට අනුව තාරකා විද්‍යාව කියලා කියන්නේ විද්‍යාත්මක අධ්‍යයනයක්. The scientific study of the sun, moon, stars, planets etc. කියලා දාලා තියෙන්නේ ඩික්ෂනරි එකේ තියෙන ඩෙෆිනිෂන් එක. අර්ථකථනය ඒ විදිහට මම දාලා තියෙන්නේ. එතකොට ඔක්ස්ෆර්ඩ් පෙන් නැද්ද? එකට වෙලා තියෙන්නේ පේන්නේ නැ දැනුත් පේන්නේ නැද්ද අයියෝ බර්ඩ් දැන් පේනවා ඒකද ප්‍රශ්නේ මෙයාලා පින් කරලා නැති නිසාද මං හිතුවා මම ස්ලයිඩ් ෂෝ එකක් විදිහට මේක දැම්මාම ස්ලයිඩ් එක මාරු වෙනකොට පේන්නේ නැද්ද කියලා. දැන් බලන්න ඔයාලට පේනවද කියලා ස්ලයිඩ් එක? දැන් පේනවා අයියේ. දැන්? පේනවා අයියේ. පේනවා අයියේ. රයිට් මම ඊළඟ ස්ලයිඩ් එකක් දාන්නම් කොකටත් කියලා මේක පේනවද? ස්ලයිඩ් මාරු වෙනවා පේන්නේ තාම ඇස්ට්‍රොනොමි ස්ලයිඩ් එකේ තියෙන්නේ අර අයියගේ. ෆස්ට් ස්ලයිඩ් එකද පටන් ගත්ත ස්ලයිඩ් එකද? හේතුව දැන් මොකද්ද පේන්නේ? Ancient mythology on Earth and Universe. Ancient mythology on Earth and Universe. ඒකද තාමත් පේන්නේ. අයියෝ. ඔයාලට පුළුවන් slide එකේ number එක තියෙනවා මේ දකුණු අත පැත්තේ යටම පොඩියට චූටි ඉලක්කමක් දාලා ඇති. ඒකෙන් කියන්නේ ඒක ලේසි. දැන් ඔයාලට පේන්නේ slide number 4. හතරද පේන්නේ? Fourth. Yes. Yes. උදාරයි ඉන්නවද මීටින් එකේ කොහොමද මේක රිසෝල් කරන්නේ මොකක්ද දැන් කේස් එකනේ සර් කළු වෙලානේ පේන්නේ. ඔව් දැන් හරි. ඔව්. මොකක්දයි?
right. Window එකනේ. හරි 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 හරි. හරි okay. ප්‍රශ්න හොයාගත්ත හරි. හරි නේද? දැන් දැන් පේන්නේ සයිඩ් නම්බර් 3 නේද? තුන්වෙනි සයිඩ් එක නේද? ඔව්යි. හරි. දැන් දැන් දෙක. ඔව්. ඔව්යි. හරි. ඔව්යි. හරි ආය ප්‍රශ්නයක් ආවොත් කියන්න. හරි. එතකොට මම කීකේ හිටියේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එකේ තියෙන විදිහට ඇස්ට්‍රොනොමි කියලා කියන්නේ තාරකා විද්‍යාව කියලා කියන්නේ ඉර හඳ තාරකා ග්‍රහලෝක ආදිය පිළිබඳව කරන විද්‍යාත්මක අධ්‍යයනය. මේක බොහොම ජෙනරල් හරි මේ හරිම සරල එක්ස්ප්ලනේෂන් මේ පැහැදිලි කිරීම. ඊට වැඩිය ටිකක් හොඳයි කේම්බ්‍රිජ් එකේ කේම්බ්‍රිජ් ශබ්දකෝෂයේ තියෙන එක. ඒකෙදි කියනවා විද්‍යාත්මක අධ්‍යයනයක් තමයි විශ්වයේ සහ ඒට අයත් වස්තුන්ගේ එහි තිබෙන ස්වභාවික වස්තු ස්වභාවිකම ඒට අයිති වස්තුන් වල පැවැත් මේ වස්තුන් පිළිබඳව කරන අධ්‍යයනය තමයි තාරකා විද්‍යාව කියලා එයාලා හඳුන්වලා තියෙන්නේ. මට හම්බුණ හොඳම කියන්නේ සරලම සහ හොඳම ඔක්කොම දේවල් ටික කැටි එකට කැටි වෙලා තියෙන හොඳම නිර්වචනය තමයි මම ඔය බෙස්ට් කියලා දාලා තියෙන තුන්වෙනියට the study of everything in the universe beyond earth's atmosphere කියලා. ඒ කියන්නේ පෘථුවියේ වායුගෝලයට පිටින් නැති විශ්වයේ තිබෙන සියලුම දේවල් පිළිබඳව කරන අධ්‍යයනය. මේක තියෙන්නේ American Museum of Natural History කියලා කියන්නේ ස්වභාවික විද්‍යාව ස්වභාවික ඉතිහාසය පිළිබඳව ඇමරිකානු කෞතුකාගාරයේ පල කරපු නිර්වචනය තමයි ඔය දාලා තියෙන්නේ. එතකොට තාරකා විද්‍යාව ගැන තියෙන මම ඔය දාලා තියෙන නිර්වචන තුනේම තියෙන්නේ පෘථුවියට පිටින් තියෙන ග්‍රහ වස්තු හෝ මොනවා හෝ අපේ විශ්වයේ තියෙන ස්වභාවික දේවල් පිළිබඳව කරන අධ්‍යයනය කියලා බොහොම සරල නිර්වචනයක් තමයි ඇස්ට්‍රොනොමි කියලා ඔය දීලා තියෙන්නේ. නමුත් අද තාරකා විද්‍යාව ඊට වැඩිය ගොඩාක් පුළුල්. මම ඔය යටින් දාලා තියෙන දේවල් ටික ඇස්ට්‍රොෆිසික්ස්, කොස්මොලොජි, රොකට් සයන්ස්, ඉංජිනියරිං මම ලිස්ට් එකම කියන්නේ ඔය ඔක්කොම ටික ඔයිටත් වැඩිය තියෙනවා. මම ඔය කිහිපයක් දැම්මේ එකිනෙකට සම්බන්ධයක් නැති තාරකා විද්‍යාවෙන් සම්පූර්ණයෙන්ම ස්වායත්ත වෙලා තියෙන සමහර විශේෂ ශාස්ත්‍රයනුත් අද තාරකා විද්‍යාවට දායක වෙනවා. එතකොට උඩින්ම මම ඔය දාලා තියෙන ඇස්ට්‍රොෆිසික්ස්, කොස්මොලොජි, රොකට් සයන්ස් කියන තුන ඩිරෙක්ට්ලි ඍජුව තාරකා විද්‍යාවට සම්බන්ධ විශේෂ ශාස්ත්‍ර. අපිට කියන්න පුළුවන් තාරකා විද්‍යාව කියන ගහේ අතු කීපයක් කියලා. එතකොට ඉංජිනියරිං කියන එක සම්බන්ධ වෙනවා තාරකා විද්‍යාවට, විශේෂයෙන්ම විශ්වය ගවේෂණය කරන තැනට ආවට පස්සේ. අපි තාරකා විද්‍යාව, අතීතයේ තාරකා විද්‍යාව පෘථුවි පෘෂ්ඨයේ මත ඉඳගෙන කරපු තාරකා විද්‍යාවක් තමයි තිබුණේ. අපි පොළවේ ඉඳලා තමයි අහස නිරීක්ෂණය කරේ. එතකොට දැන් කාලේ එහෙම නෙමෙයි. අපි තාරකා විද්‍යාව පිළිබඳ දැනුම පුළුල් කරගන්න වෙනත් ග්‍රහ වස්තු වලට ගිහිල්ලා අඩිය තියන්න පවා අපි පෙළඹිලා ඉන්නවා. අපි කියන්නේ මනුෂ්‍ය වර්ගය. ඒකට ඉංජිනියරිං ඕනේ වෙනවා. ඊළඟට ඇස්ට්‍රෝබයොලොජි, තාරකා ජීව විද්‍යාව. ඊළඟට මෙඩිසින් කියන්නේ වෛද්‍ය විද්‍යාව. කෘෂිකර්මයේ පවා දැන් මම ඒකට පස්සේ එන්නම්. නමුත් දැනට හිතාගන්න කෘෂිකර්මය කියන එක තාරකා විද්‍යාවට දැන් සම්බන්ධ වෙලා තියෙනවා. මෑතක දිනෙමේ ගොඩක් ඉති ඈත කාලේ ඉඳලම කෘෂිකර්මයත් සම්බන්ධ කරගත්තා තාරකා විද්‍යාවේ යම් යම් දේවල් වලට. ඊළඟට මේ ළඟදී මෑතකදී හම්බ දේවල් ටිකක් තමයි ඇස්ට්‍රෝ ස්ටැටිස්ටික්ස් සහ ඩේටා සයන්ස් කියන්නේ දත්ත විද්‍යාව. ඩේටා සයන්ස් කියන්නේ දත්ත විද්‍යාව, ඇස්ට්‍රෝ ස්ටැටිස්ටික්ස් කියලා කියන්නේ තාරකා සංඛ්‍යාන විද්‍යාව කියන්න පුළුවන්. ඒකට සිංහල වචනයක් මම දන්නේ ඇවිල්ලා තියෙනවද කියලා පාරිභාෂික වචනය. ස්ටැටිස්ටික්ස් කියන්නේ සංඛ්‍යාන විද්‍යාව, ඉලක්කම් සම්බන්ධ කරගෙන කරන පොඩි සෙල්ලමක් කියලා හිතාගන්නක. පොඩි අය ඉන්නවනේ දන්නේ නැහනේ. ඊළඟට රොබෝ තාක්ෂණය සහ ඉන්ස්ට්‍රුමෙන්ටේෂන් උපකරණ නිර්මාණය කිරීම, ඒවා ඔක්කොම තාරකා විද්‍යාවට ඇතුළත්. ඉතින් මම ඉස්සෙල්ලම තාරකා විද්‍යාවේ නිර්වචනය සහ ඒකට දැන් ගෑවිලා තියෙන අනිත් විශේෂ ශාස්ත්‍ර පිළිබඳව කියලා හිටියේ අපිට තාරකා විද්‍යාව කිව්වහම තරු රටා ගැන විතරක් කතා කරන්න
බැරි නිසා right ඊළඟට මම කතාව පටන් ගත්තේ බර්ට්‍රන් රසල්ගේ turtles all the way down කියන කතාව වෙන්නේ පෘථුවිය ඉබ පිටේ කැස්බෝ පිටේ තියෙනවා කියලා විශ්වාස කරනවායි කියලා තැනින් මම පටන් ගත්තේ ඒ නිසා මම තාරකා විද්‍යාව පිළිබඳව ඉතිහාසය කතා කරද්දී ඉස්සෙල්ලම පටන් ගන්නවා තාරකා විද්‍යාව නැත්තම් පෘථුවිය විශ්වය පිළිබඳව තිබුණ පැරණි මත පැරණි මතවාද මේවට මිතොලොජි කියන වචනෙට මිත්‍යා විශ්වාස කියන්නත් පුළුවන් අද කාලෙත් එක්ක බලද්දීව මිත්‍යා විශ්වාස තමයි මම කැමති නැහැ නමුත් කිසිම කෙනෙකුගේ මතයක් මිත්‍යා විශ්වාසයක් කියලා නම් කරන්න මම කැමති නැහැ හරිද මම විශ්වාස කරන්නේ මම දකින දේ ඔයාලා විශ්වාස කරන්නේ ඔයාලා දකින දේ ඉතින් මට පේන දේ නෙමෙයි නම් ඔයාලට පේන්නේ ඔයාලා දකින දේ හරි ඔයාලට සාපේක්ෂව ඒ නිසා මට කිසිම දෙයක් මිත්‍යා විශ්වාසයක් කියලා කියන්න බෑ නමුත් අපි අද පිළිගන්න විද්‍යාවට අනුව මිත්‍යා විශ්වාස කියලා හඳුනාගත්තකොට දේවල් කිහිපයක් තමයි මම මේ කියන්න හදන්නේ එතකොට ආසියානු සංස්කෘතිය ඇතුලේ විශේෂයෙන් හින්දු සංස්කෘතිය ඇතුලේ ඉස්සර තිබුණ මතයක් තමයි ඔය පෘථුවිය කැස්බෑවෙක පිටේ තියෙනවා කියන එක. එතකොට එයාලගේ එක එක කතාවල එක එක විදිහට තියෙනවා. නමුත් එක ප්‍රසිද්ධ කතාවක් තමයි පෘථුවිය කැටියක් වගේ ඒක ඇත්තු හතර දෙනෙක් තමයි ඒක පිටේ තියාගෙන රඳවගෙන ඉන්නේ. මේ ඇත්තු හතර දෙනා හිටගෙන ඉන්නේ කැස්බෑවෙකගේ පිටේ. කැස්බෑව විශ්වය පුරාම පීනගෙන යනවා මේ ඇත්තු හතර දෙනා සහ පෘථුවිය තියාගෙන කියලා. මොනම පරණ කතන්දරයක් තියෙනවා. ඉතින් ඔක කියපුව ගමන් hina වෙන්න එපා කැස්බෑවෙ ඇත්තු හතර දෙනෙකුත් තියාගෙන පීනනවායි කියන එකට. එහෙම තමයි ඉස්සර මිනිස්සු එක්තරා කොටසක් විශ්වාස කරේ. ඊළඟට අප්‍රිකානු බොෂොංගෝ කියන ගෝත්‍රිකයන් අතර තියෙන අමුතු කතන්දරයක්. මේ බොෂොංගෝ කියන්නේ අප්‍රිකාවේ මධ්‍යම අප්‍රිකාවේ මට මතක ඇටින මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශයේ ඉවත් වෙන එක්තරා ජන කොට්ටාශය බොෂොංගෝ කියන්නේ එතකොට විශ්වය ආරම්භ වුණ විදිහ විශ්වයක් කියලා දෙයක් යාලට නෑ ඇත්තටම යාලා දන්නේ පෘථුවිය හඳ සහ තරු සහ ඉර ඔය ටික තමයි යාලා දන්නේ ඉතින් අපි විශ්වය කියලා මහා විශාල දෙයක් ගැන කතා කරාට බොෂොංගෝ ගෝත්‍රිකයන්ගේ විශ්වයට අයිති වෙලා තියෙන්නේ එයාලා ජීවත් වෙන පෘථුවිය ඉර හඳ සහ තරු ඔය ටික නිර්මාණය වුණ විදිය ගැන එයාලගේ තියෙන ලස්සන කතන්දරයක් ඒකේ තියෙන්නේ මෙහෙමයි පෘථුවිය හෝ විශ්වය කියමුක අපි විශ්වයේ ඉස්සෙල්ලම තිබුණේ ජලය විතරයි ජලය සහ අඳුර විතරයි තිබුණේ මුළු විශ්වය කියලා දෙයකට තිබුණේ ජලය සහ අඳුර ඊළඟට ඔය ජලය සහ අඳුර තියෙන තැන කිටියා බුම්බා කියලා දෙවි කෙනෙක්. එයාලගේ දෙවියෝ බුම්බා. එතකොට බුම්බට එකපාර බඩේ අමාරුවක් හැදිලා බුම්බා වමනේ දානවා ඉර. එයා සූර්යා වමනේ කරනවා. හරිද? එතකොට සූර්යා කියන්නේ ගිනි බෝලයක්නේ. ඉතින් එයාලගේ එයාලා කොච්චර පැරණි ගෝත්‍රයක් වුණත් මේක කොච්චර ප්‍රාථමික කතන්දරයක් වුණත් පොඩි ළමයෙකුට බත් කව ගන්න කියන්න පුළුවන් කතාවක් නෙමේ මේක. නමුත් එයාලට දැනුමක් තිබුණා ඉර කියලා කියන්නේ රස්නයක් තියෙන, ගින්දර තියෙන බෝලයක් කියන එක ගැන. ඒකත් අපි අගය කළ යුතු කාරණයක්. මොකද මේ කතාව ඉතිරි ටික පදනම් වෙලා තියෙන්නේ ඉර මත. එතකොට ඉර වමනේ කරාට පස්සේ ඉරේ තියෙන රස්නය නිසා ජලය වාෂ්ප වෙලා ගියා. තරමක් දුරට ජලය වාෂ්ප වෙලා ගොඩබිම මත උනා. අන්න ඒ විදිහට තමයි එතකොට සාගර සහ ගොඩබිම කියන දෙක වෙන් වුනේ. ඒ දෙේ තේරුම් ගන්න පුළුවන් මධ්‍යම අප්‍රිකානු ගෝත්‍රයක් ඉන්නවා කියන්නේ ලොකු දෙයක් ඇත්තට. මම නම් මේවා මම එකයි කියන්නේ මිත්‍යා මතවාද කියලා අපි මේවට කිව්වට තරමක් දුරට මේවා හරි එඩියුකේටඩ් කියන්නේ හරි බුද්ධිමත් භාවයක් තියෙනවා සමහර තැන්වලදී. කොහොම හරි වතුර යන්තරම වාෂ්ප වෙලා පෘථුවියේ ගොඩබිම මත උනාට පස්සේ තාමත් මේ බුම්බාගේ බඩේ අමාරුව හොඳ නැහැ. බුම්බා ඊළඟට වමනේ කරනවා හඳ. ඊට පස්සේ තරු. ඔය විදිහට ඊළඟට මුවා, කොටියා. අන්තිමට මෙයා මිනිස්සයව වමනේ කරනවා. මිනිස්සයා කියන සතාව වමනේ කරනවා මෙයාගේ බඩේ අමාරුව හොඳ වෙන්න. එතකොට ඕක තමයි බොෂොංගෝ ගෝත්‍රිකයන්ගේ පෘථුවියේ හට ගැනීම පිළිබඳ පෘථුවියේ ඉරහඳ තරු හට ගැනීම පිළිබඳ වෙන කතා වස්තුව.
ඊළඟට ග්‍රීක කතන්දරවල ඉන්නවා ඇට්ලස් කියලා යෝධෙක්. එයා මේ පෘථුවිය කරේ තියාගෙන ඉන්නවා කියලා තමයි අපි හැමතැනම මේ අහලා තියෙන්නේ. නමුත් ඇත්තටම සමහර කතාවල එහෙමත් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට ඇත්ත කතාව කියලා සාහිත්‍යය සඳහන් වෙන විදිහට නම් මෙයා ඇට්ලස් යෝධයා කියන කෙනා එක්තරා දිග කතන්දරයක් තියෙනවා. කොමරියාට දඬුවමක් වශයෙන් යාව බටහිර ප්‍රදේශයට පිටුවහල් කරලා අහස පොළවට කඩාගෙන වැටෙනවට පෘථුවිය අහසයි වෙන් කරලා අල්ලගෙන ඉන්න කියලා දඬුවමක් හැටියට බාර දීලා තියෙනවා. ඉතින් එයා උස්සගෙන ඉන්නේ ඇත්තටම පෘථුවිය නෙමෙයි. දැන් මේ පින්තූරේ තියෙන්නේ පෘථුවි ගෝලයම මුළු ලෝක ගෝලයම කරේ තියාගෙන ඉන්නවා වගේනේ පෙන්වන්නේ. ඒක එහෙම නෙමෙයි. ඇත්ත කතාවේ තියෙන්නේ එයා පෘථුවිය උඩ හිටගෙන අහස අතින් අල්ලගෙන හිටියා කියන එක. අහසයි පෘථුවියයි වෙන් කරලා පවත්වා ගන්න ඕනේ නිසා. එහෙම නැත්තම් අපිට ආයෙත් ප්‍රශ්නයක් එනවනේ. එතකොට ඇට්ලස් යෝධයා කොහෙද කකුල් තියාගෙන හිටියේ කියලා. ආයෙත් කැස් බෑව කතාව වගේම තමයි කෙලවර වෙන්නේ. ඊළඟට දැන් ඔය කතා එක එක විදිහට දැන් අර Hindu කතාවේ තියෙන අලි සහ කැස් බෑව අඩංගු කතාව ඔය ඔක්කොම ටික පසු කාලීනව බටහිරටත් ව්‍යාප්ත වෙලා ගියා. අදටත් බටහිර රටවල්වලත් සමහර පුද්ගලයෝ ඔය පරණ කතාව විශ්වාස කරනවා. විශේෂයෙන් වයසක අය. තාක්ෂණයත් එක්ක යාවත් කාලීන වෙන්නේ නැති වයසක පුද්ගලයෝ තාමත් ඔය විශ්වාස කරනවා. ඉතින් ඒකයි මම කිව්වේ බර්ට්‍රන් රසල්ගේ දේශනයක් අවසානයේදීත් එක්තරා ගැහණු කෙනෙක් ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවා කියලා. ඊළඟට මේ ෆ්ලැට් අර්ත් කියන කතාව, පෘථුවිය රොටියක් වගේ තැටියක් කියන කතාව, ඒකත් ගොඩාක් කාලයක් තිස්සේ දැන් මම ඒකට ෆ්ලැට් අර්ත් තියරි එකට මේ භූගෝලීය රෙෆරන්ස් එක, භූගෝලීය මේ ප්‍රදේශයක් ඒකට සඳහන් කරේ නැත්තේ ෆ්ලැට් අර්ත් කියන කන්සෙප්ට් එක සංකල්පය හැම තැනම ලෝකේ පුරා පැතිරිච්ච සංකල්පයක්. එතකොට අපිට මෙච්චර චන්ද්‍රිකා ඡායාරූප තිබිලා අපේ පෘථුවිය ලෝකේ ගෝලයක් වගේ කියලා පෙන්නලා තියෙද්දිත් පෘථුවිය තැටියක් කියලා විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. ඔයාලා අන්තර්ජාලයේ හොයලා බැලුවොත් එහෙම හොයාගන්න පුළුවන්. එහෙම පුද්ගලයෝ ඉන්නවා. මම දන්නේ නැහැ එයාලා විහිළුවකට එක කරනවද මේ එහෙම නැත්නම් ඇත්තටම එයාලා එහෙම විශ්වාස කරනවද කියලා. එතකොට මේ මෑත කාලීනව එක එක්කෙනෙක් පළ කරපු මතයක් තිබුණා. අපි කියනවා හයිපොතීසිස් එකක් කියලා, මේ උපකල්පනයක් කියලා කියනවා. එයා බලලා තිබුණා පෘථුවිය රොටියක් වගේ නෙමෙයි, ඒක ඩෝනට් එකක් වගේ කියලා. ඩෝනට් එක කියන එකේ හැඩය දන්නේ නැති අයට තේරුම් ගන්න ලේසි වෙන මම කියන්නම්. අපේ සංස්කෘතියට හැටියට මේ උළුදු වඩයක් වගේ. ඩෝනට් කියන්නේ මේ බටහිර කෑමක් නේ. එතකොට ඒ කියන්නේ ඒක නිකන් තරමක් දුරට වලල්ලක් වගේ කියන්නත් පුළුවන්. නමුත් අපි හිතමුකු මහත වලල්ලක් කියලා. ඉතින් ඔය වගේ විවිධ මතිමතාන්තර අදටත් තියෙනවා පෘථුවිය සහ විශ්වය පිළිබඳව. ඊළඟට තරග විද්‍යාවේ ඉතිහාසය ගැන කතා කරද්දි ඉස්සෙල්ලාම කියන්නකෝ මේ මම ස්ලයිඩ් එක මාරු කරා. ඔයාලට පේනවද පස්වෙනි ස්ලයිඩ් එකේ මම ඉන්නේ? ඔව්. හරි. එතකොට මේ තියෙන්නේ ලෝකේ පැරණිම තරු සිතියම. එහෙම නැත්නම් තරු සිතියමක් නෙමෙයි, තාරකාවක්, තාරක රාශිය සටහන් කරා කියලා හම්බ වෙන පළවෙනි සාක්ෂිය විදිහට පිළිගන්න මෙමත් දලයකින් හදු. මෙමත් කියලා කියන්නේ ඉස්සර හිටපු මේ හිටියයි කියලා විශ්වාස කරන විශාල ඇතෙක් වගේ සතෙක්. හරිද? Ice Age film එකේ එහෙම බලලා තියෙන අය දන්නවා මෙමත් කියන්නේ මොකද්ද කියලා. එතකොට මෙමත් කියන්නේ ඇතාගේ ප්‍රෙඩෙසෙසර් මොකද අපි කියන්නේ, ඇතාගේ ආදි මුතුන් මිත්තා කියලා කියමුකෝ. එහෙම කෙනෙක්ගේ දලයකින් හදපු පොඩි ආටිෆැක්ට් එකක් තමයි මේ තියෙන පොඩි දෙයක්. එතකොට ඒකේ ඔරායන් තාරකා රාශිය සටහන් කරලා තියෙනවා කියලා තමයි විද්වතුන් මත පළ කරලා තියෙන්නේ. මේ ඇටකටු කෑල්ල, මේ දල ඇද්දල කෑල්ල අවුරුදු 32500ක් පරණයි කියලා කාල නිර්ණය කරලා තියෙනවා. මේක හම්බ වෙලා තියෙන්නේ ජර්මනිය. ඉතින් මේක තමයි පැරණිම තරු සිතියම හැටියට පිළිගන්නේ මේ කාලේ. මම ඔකට අදාළ පොඩි මේ BBC වෙබ් අඩවියේ මේ නිවුස් එකකට රෙෆරන්ස් එකක් දාලා තිනවා පල්ලෙහා. ඊළඟට තර්ක විද්‍යාව තමයි පරණම ස්වභාවික විද්‍යාව. ස්වභාවික විද්‍යාව කියලා කියන්නේ අපි අධ්‍යයනය කරන විද්‍යාවන්ගෙන් පැරණිම විද්‍යාව තමයි තර්ක විද්‍යාව. හේතුව තමයි ඉස්සර ඉඳලා මිනිස්සු දැන් පරණම ශිෂ්ටාචාරවල පවා ආගම කියන දේ තිබුණානේ ගොඩක් වෙලාවට. සර්. ඔව්.
මොකක්hari ප්‍රශ්නයක් තියෙනවද? හරි. එතකොට මං කීකේ හිටියේ අපි මේ ඉස්සර ඉඳලා පරණම ශිෂ්ටාචාරවල පව ආගම කියන දේ ඉස්සර ඉඳලම පටන් ගත්තා. එතකොට ආගමකට සම්බන්ධ කරලා තමයි ගොඩාක් වෙලාවට තාරකා විද්‍යාව ඒ දවස්වල අතීතේ පාවිච්චි වුණේ. එතකොට තාරකා විද්‍යාව කියන එක ගොඩක් වෙලාවට යම්කිසි ආගමකට අයත් පූජකවරු විසින් පාවිච්චි කරපු එක මෙවලමක් හැටියට තමයි තාරකා විද්‍යාව ගියේ. එතකොට ඒකෙම පරිණාමය වෙලා ආපු එක්තරා කොටසක් තමයි අද අපි ජ්‍යොතිෂය හැටියට දකින්නේ. ඉංග්‍රීසියෙන් කියොත් ඇස්ට්‍රොලොජි. ඊළඟට මෙසපොටේමියානු ශිෂ්ටාචාරයේ අපි කියනවා බැබිලෝනියාව කියන්නේ මෙසපොටේමියාවට අදත් අයත් එක රීජන් එක එක ප්‍රදේශයක්. එතකොට පැරණි අතීත බැබිලෝනියානුව තමයි පළවෙනි ලෝකේ පළවෙනි තාරකා විද්‍යාඥයෝ කියලා තමයි පිළිගන්නේ. ඒකට හේතුව ලෝකේ පළවෙනි කැලෙන්ඩරය හදලා තියෙන්නේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය. මම මෙතන මේ උඩම දාලා තියෙන දුඹුරු පාට වළං කටු කැලලක් වගේ තියෙන පින්තූරෙත් පෙන්නලා තියෙන්නේ බැබිලෝනියානු කැලෙන්ඩරේ. එතකොට බැබිලෝනියානු පරණම තාරකා විද්‍යාඥයෝ කියලා කිව්වට දැන් අලටමම කලින් පෙන්නපු අර මෙමත්තට කටුවේ සටහන් කරලා තියෙන තාරකා රාශි සටහන් කරපු දේවල් ඒවත් ඊටත් කලින් අතීතයේ ඉඳලම තිබුණා. තව තියෙනවා මේ ෆ්‍රාන්සේ ලැස්කෝ කියලා ගුහාව වගේක් තියෙනවා. ඒ ගුහාවල තියෙනවා කේව් පේන්ටින්ග්ස්. අපි කියන්නේ මේ ගුහා චිත්‍ර කියලා කියන්නේ අපේ සීගිරි චිත්‍ර වගේ බිතුසිතුවම් වගේ ඉස්සරම ඒක ගොඩක් දිනු ශිෂ්ටාචාරකින් කරපු නිර්මාණයක් නේ. නමුත් අර අපි කියන්නේ බලංගොඩ මානවය වගේ අපේ මිනිස්සයා පරිණාමය වේගෙන එනකොට හිටපු මුල් පුරුක්කොල මිනිස්සු ඇඳපු චිත්‍ර තියෙනවා ලැස්කෝ කියන ගුහාවේ. ඒකේ සඳහන් වෙලා තියෙනවා කියලා කියනවා හද්දින්නත්තරු ඊළඟට ගිම්හාන ත්‍රිකෝණය වගේ තාරකා රාශි සටහන් කරලා තියෙනවා ඒ බිත්තිවල කියලාත් කියනවා. එතකොට ඒව කාල නිර්ණය කරලා තියෙන්නේ වසර අදින් වසර 10000ක් 33000ක් අතර කාල පරාසයක් ඇතුලේ සිද්ධ වුණ සිදුවීම් හැටියට. ඉතින් එතකොට පැරණිම තාරකා විද්‍යාඥයෝ ලැස්කෝ ගුහාවල හිටපු ආදිකල්පික මානවයෝ වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අද පිළිගැනීම තියෙන්නේ බැබිලෝනියානුව තමයි පළවෙනි කැලෙන්ඩරේ හැදුවේ නිර්මාණය කරේ. ඒ නිසා වුන් තමයි පරණම තාරකා විද්‍යාඥයෝ. ඊට අමතරව ඉන්දියාව, ග්‍රීසිය, චීනය, ඊජිප්තුව, මෙසෝ ඇමරිකා කියලා කියන්නේ ඇමරිකාවේ දකුණු කොටසට අයිති යම්කිසි රටවල් ටිකක් තියෙනවා. අද බ්‍රසීලය, චිලි රාජ්‍ය, පේරු රාජ්‍ය, ගෝතමාලාව, ඒ වගේ මේ රටවල් ඇතුළත් වෙච්ච භූගෝලීය ප්‍රදේශයක් තමයි මෙසෝ ඇමරිකා කියලා කියන්නේ. ඒක ගැන මම ටිකක් කියන්නම්. ඔයාලට මතකද දන්නේ නැහැ, මම දන්නේ මෙතන ඉන්න කට්ටියගේ මේ වැඩිමහල්ම කට්ටිය මොන අවුරුද්ද ඉපදුනායද කියලා. 2012 අවුරුද්ද මතකයි නම් 2012 ලෝක විනාශයක් එනවායි කියලා ලොකු ආන්දෝලනයක් තිබුණා අපේ ලෝකේ, රටේ නෙමෙයි ලෝකේ. ඒකට හේතු වුණේ මායාවරුන්ගේ කැලෙන්ඩරය 2012 අවුරුද්දෙන් අවසන් වීම. එතකොට ඔය යටින් දාලා තියෙන මේ අර රතු පාට රවුමක් වගේ පින්තූරේ තියෙන්නේ මේ ඔය මායාවරුන්ගේ දිනදර්ශනේ පින්තූරය. ඒක 2012 නවසන් වුණා කියන්නේ ලෝක විනාශයයි කියලා මිනිස්සු හිතාගත්තා. මොකද මායාවරු ඒ තරම් තාරකා විද්‍යාවට දක්ෂ පිරිසක්. එයාලා කියපු අනාවේ කියලා පළ කරපු සමහර දේවල් ඇත්ත වෙලා තිනවා කියලා මිනිස්සු පිළිගන්නවා. ඉතින් මෙසෝ ඇමරිකානු රටවල් වල තාරකා විද්‍යාව අතීතේ තදින් පැවතුණා. ඊළඟට මෑත කාලීන ඉතිහාසයේ මම කියන්නේ මිඩ්ල් ඊස්ට්, මධ්‍යම මොකක්ද අපි කියන්නේ අරාබි රටවල් වල, මේ මැද පෙර දිග රටවල් වල, ඊළඟට යුරෝපා රටවල් වල ඊට පස්සේ සෑහෙන්න දියුණුනා තාරකා විද්‍යාව. ওই විදිහට තාරකා විද්‍යාව කියන එක පැරණිම ස්වභාවික විද්‍යාව හැටියට ලෝකෙට පැවතුණා. තාරකා විද්‍යාවේ පරිණාමය කතා කරොත් ගොඩාක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. මාතෘකා ගොඩාක් තියෙනවා. තිබුණ පැරණි මත ඒවා වෙනස් වුණ විදිය, අලුතෙන් මත ඉදිරිපත් වුණ විදිය, ඒවා විවිධ විදියට වෙනස් වුණ හැටි ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඒ හැමදේම අතීත තාරකා විද්‍යාව ගැන මම කතා කරන්න හිතාගෙන ඉන්නේ නැහැ. මම කීපයක් මෙතෙන්ට දැම්මා තාරකා විද්‍යාවට දැවැන්ත සේවයක් කරපු සමහර, කියන්නේ දැවැන්ත කියන්නත් බෑ, අපි කියමුකෝ තාරකා විද්‍යාව උඩු යටි කරපු සමහර පුද්ගලයෝ කීප දෙනෙක් ගැන කතා කරන්න හදන්නේ.
ප්ලේටෝ තමයි ඉස්සෙල්ලම ජියෝසෙන්ට්‍රිසම් ඒ කියන්නේ පෘථිවි කේන්ද්‍රවාදී භූකේන්ද්‍රවාදී කියන මතය ඉදිරිපත් කළේ භූකේන්ද්‍රවාදී තිබුණේ පෘථිවිය තමයි විශ්වයේ මැද තියෙන්නේ ඒක වටේට ඉර හඳ තාරකා ග්‍රහලෝක අනිත් හැම අභ්‍යවකාශ වස්තුවක්ම අපි වටේ තමයි භ්‍රමණය වෙන්නේ කියලා මතයක් ඉදිරිපත් කරේ ඉස්සෙල්ලම ප්ලේටෝ ඊට පස්සේ පසුකාලීනව ඇරිස්ටාකස් කියන දාර්ශනිකයා ඉදිරිපත් කරා හීලියෝසෙන්ට්‍රිසම් කියන මතේ හීලියෝසෙන්ට්‍රිසම් කියලා කියන්නේ සූර්ය කේන්ද්‍රවාදී පෘථුවිය නෙමෙයි මැද තියෙන්නේ සූර්යයා මැද තියෙන්නේ ඒ වටේ තමයි අපි පරිභ්‍රමණය වෙන්නේ කියලා එයා මතයක් ඉදිරිපත් කරා නමුත් ඔය සූර්ය කේන්ද්‍රවාදී කියන මතය ප්‍රබල ලෙස ඉදිරිපත් වුණේ නැහැ සෑහෙන කාලයක් යනකම් ඊටත් පස්සේ ඇරිස්ටාකස්ටත් පස්සේ ටොලමි කියන පුද්ගලයා එයා හදාගත්ත එයාගේ ශ්‍රාවක පිරිසත් එක්ක දැඩි ලෙස එයාලා ඉදිරිපත් කරා භූකේන්ද්‍රවාදී මතයම ඒ කියන්නේ ප්ලේටෝ ඉදිරිපත් කරපු සංකල්පයම එයාලා තහවුරු කරා ලෝකයට ඉතින් ඔය මතය අවුරුදු 1500කට වැඩිය පැවතුණා නිකලස් කොපර්නිකස් සූර්ය කේන්ද්‍රවාදයේම මොඩල් එකක් විදිහට ආකෘතියක් විදිහට ඉදිරිපත් කරනකම් හරියටම ආකෘතියක් ඉදිරිපත් කරා යා කොහොමද පෘථුවිය තියෙන්නේ එහෙම කියලා. ආ මෙතන පොඩි වැරද්දක් තියෙනවා ළමයි මේ කොපර්නිකස්ට දාලා තියෙන කොපර්නිකස්ගේ පින්තූරේට උඩින් මම දාලා තියෙන ඉමේජ් එකේ තියෙන්නේ සූර්ය කේන්ද්‍රවාදය නෙමෙයි භූකේන්ද්‍රවාදයටම අදාළ ඉමේජ් එකක්. වරදවා වටහා ගන්න එපා. මම මේ ඩවුන්ලෝඩ් කරා ඉමේජස් එක වගේ දෙකක් වැරදි එක තමයි දාලා තියෙන්නේ. සමා වෙන්න ඕනේ. මොකද වෙලාවට දැක්කේ මතක තියාගන්න කොපර්නිකස්ගේ තියරි එකේ තියෙන යාගේ සංකල්පයේ තියෙන්නේ අපි අද පිළිගන්න සූර්ය කේන්ද්‍රවාදය භූකේන්ද්‍රවාදය නෙමෙයි. තව ඒ වගේ දාර්ශනිකයෝ ගොඩක් ඉතින් අපේ තාරකා විද්‍යාවට දායක වෙලා තියෙනවා. ගැලීලියෝ ගැලීලිය කෙනෙක්, ඊළඟට ජොහන්ස් කෙප්ලර් මේ ගොඩාක් භෞතික විද්‍යාව පැත්තෙන් වැදගත් නියම ඉදිරිපත් කරපු පුද්ගලෙක්. මම ඔය හැමදේම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවා ඉතිහාසය ඔයාලා තනියම ඉගෙන ගන්න උත්සාහ කරන්න.